සදැහවත් පින්නතුනි මේ ධර්ම දේශනා මාලාවත් තුළින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම්ඹ වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. අපි රතන සූත්‍ර දේශනාවේ හතරවෙනි ගාතා රතනයයි මේ දිනවල සාකච්ඡා කරන්නේ මේ වෙනකොට ධර්මදේශනාත්තිහක් මේ තුළින් නිමා කරලා තියෙනවා මේ සැදැහැවත් පිරිස අද දායකත්වය දරුම් ලබන්නේ තිස් එක්වෙනි ධර්මදේශනාව සඳහා අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්න යෙදනා මෙ කෙලෙස් කියන ධර්මතාවයන් රාගය, දවේශය මෝහය කියන මූලික කක්ලේසියන් පදනම් කරගත්ත කෙලෙස් එක් දහස් පන්සියයක් විතර අපි බුදුදහමි සාකච්ඡා කරනවා කෙස් කියන ධර්මතාවයන් ඉවත් කරලා දැම්මත් නැවත තමන්ළඟට එන්ඩ පුළුහන් අපි කෙෙ ඉත් නැවතේ කෙලෙස් තමන්ඟට එන්ඩ පුළුහන් කියලා හිතුනොත් අපිට ඒ කලේශයෙන් ඈතට ම අයිං කරලම දණ්ඩ සිද්ධ වෙනවා. නැවත නූපදින තත්ත්යට නැවත නොයෙන තත්ත්වයටම පත්කරගන්ඩ අපි වීරය වඩන්ඩ ඕනේ ඒ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ මෙ තමන් ළඟ උපන්නාවූ කාම විතරකය විහින්සා විතරකය හා ව්‍යාපාද විතරකය අයින්කරගණ්ඩ කියලා අවවාද කළි කියන කාරණාව විශේෂයෙන් අපි සාකච්ඡා කළා නාදිවාසේති පජහත විනෝදීතිී භ්‍යන්තිකරෝති අනභාවන් ගමීති කියන කාරණාවත් එක්ක. එතනින් තමයි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුණේ. නාදිවාසේති කියෙල කියන්නේ අකුසල සිතට තමන් ළඟ ඉන්ඩ ඉඩ දෙන්නේෙ නෑ කියන එක. එකන් අකුසල් මංගාවට එනවට මං කැමති නෑ. අකුසල් එන්නේෙ මට යහපත කරන්නනෙ මේ හැමදාම මාව මේ සංසාරය අසරණ කරන්න. හැවයිඒක තේරුම් ගත්ත එක කවුද ඥය තයි හුඟත් අය අකුසලයත් එක්ක ගැලෙන්ඩ කැමති අකුසලයත් එක බැඳෙන්ඩ කැමති අකුසලයත් එක්ක ඉදිරියට යන්න කැමති මේකන නිසාමාන්‍ය සත්ත්‍යයාගේ ස්වභාවේ අකුසලයත් එක වාසේකරඩවුම් කැමති ඥානවන්තයා වහ වහා අකුසලයෙන් ඉවත්වීම ප්‍රධාන පරමාර්තයේ බවට පත් කරගන්නවා. න නාදිවා සේති කියල කියන්නේ අකුසල සිතට තමන්ළඟ ඉන්ඩ ඉඩ දෙන්නේෙ නෑ. පජහති කියල කියන්නේ විශේෂයෙන් අකුසල් සිත ඉවත් කරල දානවා කියන එකයි. විනෝදේති කියල කියන්නේ ඈත්කරලදානවා අනභාවන් ගමීති කියල කියන්නේ නැවත නූපදින තත්ත්වයටම පත්කරලා අයිම්ම කරලදානවා. විනාසම කරනවා. මෙන කාරණනා ටිකත් එක් අපි පහුගේ දේශනාව නිමා කළා. අපි අද එතනයි දලා අද ධර්ම දේශනාව පටන්ගණ්ඩ බලාපොරොත්තු වෙනවා මකද අපේ භාගිතන් වහන්සේ විශේෂයෙන් ඒ විදිහටම කෙටියෙන් මේ කාරණාව පැහැදිලි කරනමකක්ද නාධවාසේති පජහති විනෝදේති භ්‍යන්තීකරෝති යනභාවන් ගමේටී කියන කාරණාව විරත්තා විගතා විද්දසතා කලම රාගාදී සිත්වලට තමන්තුල ක්‍රියාත්මක වෙන්ඩ දෙන්න නෑ කියන කාරණාව ප්‍රධහන අකුසල් මුල්තුන රාග දවේශමෝහ මේතුන පදනම් කරගත්ත එක්දාස් පන්සීයක් පමණ කෙලිස්. එත මේ රතන සූත්‍ර දේශනාවේ හතරවෙනි ගාථාවෙන් විශේෂයෙන් කතා කරනව නිවන ගැන එ නිවනට යන්ඩ බලාපරොත්වෙන පුද්ගලයක් නිවන්කරා යායුත්තය කොයි විදිහටද ඒ නිවන කොයි වගේ දෙයක් ද කොයි වගේ තැනක්ද කරනු ටික තමයි මේ ගාථ විසාකච්ඡා කරන්නේ කයන් විරාගං අමතන් පනීතන් යදජ්්‍ය ගාසක්‍ය වුණේ සමාහිතව කෙන මේ ගාතාව කයන් විරාගං අමතන් පනීතන් කියල සඳහන් කරහම මෙ කියන්නේ නිවන ගැන. එතට භාගිතුන් වහස දේශනා කරනවා තමන් තුළ ක්‍රාත්මක වෙන්ඩ දෙන්ඩ එපා කියල මේ අකුසල්වලට. අකුස්සලේට වාසේ කරන භූමියයක් බවට මාව පත්තෙන්ඩිපා. වහාම අකුසල් බැහැර කරන්න යෝනිේ. අපි කියමු ඉඩමක් කියලා මගේ ඉඩම නොඒෙක් වල් පැලවල්ට බෝවෙන්ඩ පැතිරෙන්ඩ භූමයක් බවට පත්කරලා දෙනවට වඩා ඒ ඉඩවතින විධාකාර වල්පැලෑටී වැත් කරලා පිරිසිදු කරගන්නෙ එක හොඟක් වටිනවා. එ ඒ වගේ මගේ හිත ඇතුළේ රාගදේශ මෝහා ආදී මෙ නොයේ ලේස ධර්මයෙන් උපදිනවට වඩා මගේ හිත එ කෙලෙස්වලින් නිදහස් කරගන්නේ කරෙ මට වටින්නේ. එක් කෙලෙස්වලින් නිදහස් කරගත්ත හිසක් ඇතිපුද්ගලයා කෙලෙස්වලින් නිදහස් වෙච්ච පුද්ගලයා මේ සංසාරය මොන්න තරං සොයක් බුක්තිමිදිනවාද කොයිේ තරන්නං සැනසීමක් බුක්තිමිදිනවාද හිතල බලන්නකොදැන් අපේ ජීවිතවල උදේ අවදිවෙච්ච තැනයිඳලා හවස නිදිපදුරට යනකං දවසකට කීයක් ප්‍රශ්න වලට උත්තර හොයන්ඩෝ නැද දවසකට කීයක් ප්‍රශ්න ඇති වෙනවාද කීදනෙකුගේ හිත් හද්ඩෝ නෙද කීදනෙක් රැකගණ්ඩෝ නෙද එපාමකරපු කීදෙනෙක් අයිංකරණ්ඩෝ නෙද නමුත් අයිංකරන්්ඩ එක පාරම පුළු හන්ද මෙන්න මේ ආදි වශයෙන් මෙ නොඒ කරදරවලට මුණ දෙන්නේ කෙලෙස් නිසාමන එති ඒකයි මෙතයි සඳහන් කරන්නේ මෙන්න මේ නානාප්‍රකාර කෙලෙස් සිත්වලින් මිදුන දවසට ඒ මිදුන පුද්ගලයට තියන්නේ පුදුමාකාර සැනසීම. පුදුමාකාර සතුට ඉති ඒ සාමාන්‍ය තැනක අපට තිය මානසික සුවය පෙන්නමින් මෙ නිවන කියන ධර්මතාවේ මොන තරන් සුව දායකයි දෙ කියන කාරණාව තමයිමිස් මතු කරන්න හදන්නේ. එය නිසා සඳහන් කලා තමන් තුළ ක්‍රියාත්මක වෙඩෙ දෙන්ට එපා කියලා රාගාදී කෙලෙස් වලට. ඈත් කරනවා විනාස කරනව කියන මේ කාරණටික සිදු වෙද්දී රාගයේෂය වෙනවා වගේ පේනවා. මොකක්ද මේ සඳහන් කරන්නේමක්ලෙ කෙලෙස් ධර්මයන්. අපිග වනාදිවාසේතිී තමන් තුල ඉන්ඩ ඉඩ දෙන්න නෑ කෙලෙස් වලට පජහතිී ඉවත්නවා විනෝදේතිී පෑත් කරනවාන භාවන් ගමීති නැවතන් නූපදින තත්ත්වයට පත්කරනවා. ද මෙතනත් ඒකමයි කියන්නේ මේ රාගාදී කලේස ධර්මයක්න් තමන්ගේ ජීවිතය තුළ ව දවස දවසි දවස වැඩෙන්ඩ ඉඩ නොදී රාග දේෂ යම් කෙනෙ. ක් රාග දේශ යම් කෙනෙක් ශ්‍රය කරලදානවනම් සම්පූර්ණයෙන් ඒ කෙලෙස් තිවත් වනහම විරාග කියන තැනට ශැවීම කියන තැනට ඒ පුද්ගලයක් පත් වෙනවා. රාගයන තිවුණ දවසට විරාගයි. දේශයන තිරච්චිදවසට නිර්දෝශයි. මෝහය නැතිවුණ දවසට ප්‍රඥ්ඥාවන්තයි අන්ගේ නිසා සඳහන් කරනවා කයං විරාගං අමතන් පනීතන් මකක්ද මේ කියන්නේ රාගය තමන් තුළ උපදින්නේ නැතිතාක්කල් කවදාවත් නැවත සංසාරය ඇතිවෙන්නේ නැතිවිදිහටම නැතිවෙනවනං පැවතීමේදී වෙනස් වෙනවා පේනෙත් නැත්තං එකඇන්නේ රාගය තමන් තුළ උපදිනවා පේනෙත් නැත්තං නැතිවෙනවා පේනෙත් නැත්ත පවතිනකොට වෙනස් වෙනවා පේනෙත් නැත්තන් මකදඊළඟට සඳහන් කරන්නේ මෙන්න මේ කරුණු යෝගාවචරයන්ට තාම වැදග රාගය උපදිනවා පේන්නේ රාගය නැති වෙනවා පේන්නේ තමන් තුළ වෙනස් වෙන පේන්නෙත් නෑ. මෙදිහ මෙතන සඳහන් කළේ මේ කරුණු යෝගා චරයන්ට වැදගත් කියලා. නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධානෙන් ඉන්න පුද්ගලයකුට මෙ කෙලෙස් නැති කර ගන්ඩ මේක ලොක උපකාරයක්. තස්මා තන් අන්න ඒ නිසා මේ රාගාදී කලේසියන් ඉපදෙන්නේ න එනිසා සඳහන් කළන්න ජායිති කෙලෙස් උපදින්නේ නෑ. න ජීයති දිරන්නෙත්න ඇති උපදි නැත්තන් දිරණ් දෙයක් නෑන. නමීඇති මියයන්නෙත් නෑ. ඉපදනේ නැතන් දිරණ්ඩ දෙයක් නෑ දිිර්ඩ දෙයක් බැඇත්තන් මරන්න දෙයක් නෑ. ආං ඒ කෙලෙස් උපදින්නේ නෑ වගේ මෙ නිර්වානය කියන ධර්මතතාාවත්. අලුතෙන් උපදින එකක් නෙමේ නිවන නිවන කියන ධර්මතාවේ මේ ලෝකයේ සදාකාලිකයි එක අලුතෙන් හටගත්ත එකත් නෙමෙයි මේ කෙලෙස් නැති කර ගත්ත වීර්යවන්ත උත්තමයෝ ඇතුල්ලෙනතන නිවන ශාක්ෂාත් කරන තනක් නිවන ගමන් කරන තනක් නිවන ඒයි නිවනට ගියාට පස්සේ. ඒයි නිවන තුළ කිසිම වෙනස්වීමක් කවදාවත් නෑ. එක විස්තර කරන්ඩ නම් නිවන මෙන්න මේ වගේ කියලා. නිවන් දැකපූත්තමයකුට ඒ එක හරියටම විස්තර කරන්ඩ පුළුහන් නිවන් නොදැක්කා අපිට නිවන කියන්නේ මෙන්න මේවාගේ තැනක් කියලා හරියටම කියන්න බෑ. හැබැයි? ධර්මය කොහොමද සඳහන් කළේ නිබ්බානං පරමංසුකම්. මේ ලෝකයේ තියෙන උසස්ම සැපය නිවනයි කියලා. අපිට ඒ තේරෙන්න්නේ කොතනදිද මනුස්යෝ වගේ සැපවිඳන පිරිසක් ද දෙබියු කියල කියන්නේ. මනුස්ස ලෝකයේ ලොකුම සැපය බුක්තිවිදිින්නේ සක්විති රජ්ජරුවනි. උසස්ම සැපය විඳින්නේ සක්විති රජජුරු. එතොට සක්විති රජෙනෙක්. මොනතරං සැපයක් මනුස්සලෝක විඳනවාද බුදුරජාණන් වහන්සේකින් දෙවියන්ගේ දිව්‍යමය සැපේ ප්‍රමාණයේ උපමාවකින් පෙන්නන්ට කියාම. මේ මහපෘතු වයේ නරගත්ත පුංචි ගල්කටය සංගයාට පෙන්නල කියනව මහනිනි මේ ගල් කටේද විශාල මේ උපමාව තියන්නේ බාල පණ්ඩිත සූත්‍රී. මේ ගල් කටේද විශාල හිමාල පරවෝතේද විශාල. ස්වාමීණි හිමාලයත් එක සංසන්ධ නකරන ගොට ගල් කැටේ මොකක්ද. අන් එතකොට තමයි භාගිතු හාස දේශනා කරන්නේ මහනනී සක්විති රජ්ජිරුවන්ගේ සක්විති සැපය. මෙන්න මේ ගල් කැටේ වගේ. නමුත් දෙවියන්ගේ දිව්‍යමයේ සැපය මේ හිමාල පරවතය වගේ. අති විශාල සැපයක් බුක්තිවිදින පිරිසක් තමයි මෙත දෙවියු ක ලපි හඳුන්වන්නේ. එනම් මෙතන භාගිතුන් වආසමකද සඳහන් කළේ අන්න ඒ තරන් සැපවිඳින දෙවියොත් දෙව් සැප අත්හැරලා නිවන් යන්න කැමති. සක්විති රජ්්‍යුරුවත්, සක්විති සැපයත්හැරලා නිවන් යන්න කැමති. දෙවියන්ට හිතාගණ්ඩවත් බැරිතරන් ඉහළ මට්ටමක ඉඳගැන සැපවිඳ බ්‍රහම රජයොත්. නිවංයන්ඩ කැමති නිබ්බාලං පරමං සුකං එතකොට නිවන කියල කියන්නේ මේ තරං සැප භුක්ති මිඳන අයටත් සැපය පරමෝ වූ සැපය ඉති අපිට තේරුම්ගඩ පුළහන්ද නිබ්බාලං පරමං සුකන් කියල කියහම ඒ මෙන්න මේ ප්‍රමාණයයි මේ මට්ටමයි කියලා අපිට එක කවදාවත් ප්‍රමාණත්මක කරන්න කරන්න පුළහංකමක් නෑ නමුත් මේ ලෝක තියෙන උසස්ම සැපය නිවනයි. නිර්වාණය ඉපදෙනවා කියන්නත් බෑ දිරනව කියඩත් බෑ මැරෙනව කියන්ඩත් බෑ අන්න ඒක නිසා තමයි අමත කියල කියන්න. කෙනෙක් නිවලට නිවනි උපදින්නෙත් නෑ ඉලකට සඳහන් කරනවා නිවන තුළේ පුද්ගලයායක් දිරන්නෙත් නෑ නිවන තුළේ පුද්ගලයා. මැරන්නේෙත් නෑ. ඒ කියන්නේ නිවන් දැකපු පුද්ගලයට මේ වයිස යනව කියලෙ එකක් තියෙනවාද නිවණට ගීපු කෙනාට වයිස යනව කියලෙක් නෑ එකයි මිදිරන්නෙත් නෑ. ඉති වයිසට යනව කියලෙක් නැත්තන් දිරුමක් නැත්තං මරණෙකුත් නෑ. එ මේ අමුෘත මහා නිවණ කියන්න ධර්මතාවය ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ තැන්වල. හැදිලි කරපු නොයෙක් නොයෙක් ආකාරතියනවා. එඳ නිවනට ගමන් කරපු පුද්ගලය අය කවදාවත් මිසංසාරයේ ජාති ජරා ව්‍යාදිි මරණ කියන ධර්මතාවයන්ට පත්තෙන්නේ නැතිනිසයි මේ කියන්නේ නිවන උපදින්නෙත් නෑ අදිරන්නෙත් නෑ මැරෙන්න්නේෙ නෑ කියන. අන්න නිසා අමතන් කෙල කියනවා කලේ අමත කියල කියන්නේ මැරෙන්නෑ. අමතන් පනීතන් කියලා කියන්නේ උත්තම වූ වර්තයෙන් සහ කරදර නොකර නර්තයෙන් අමතං පනීතන් කියල සඳහන් කරලා තියෙනවා. එකකම රට්ට කතාවත් එක්ක කරුණු සාකච්ඡා කරනකට තරමක් එක ගැඹුරු කාරණත් අන්තර්ගත වෙලා තියෙන්ඩ පුළුවන්.ඒ නිසා ටිකක් සමට ගැඹුරු ධර්ම කාරණාවක් වගේ පෙනෙන්ඩ පුළහන් නමුත් වරක් දෙවර එකම දේශනාාව අහනකොට අපිමැකි කිසිම ගැඹුරක් නොතේරෙන තරමට පහසුයි. පිනතර ඊළඟට සඳහන් කරනවා මේ නිවනේ කිසිම කරදරයක් නෑ තමන්ව දැවීමක් නෑ එකලොස් ගිනි ආදී කිසිම දේකින් සත්්‍යයා නිවනේදී දැවෙන්නෙත් නෑ පනීතන් කියල ගැනෙ එකයි කියලා. අමතන් පනීතන් මකක්්ද මේ පනීත කියල කීවේ. කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ මෙ නිවනේ කිසි යම්ම කරදරයක් නැති නිසා ප්‍රනීතයි. එලකටදැන් සාමාන්‍ය මිනිස්සු දැවෙන ගිනිය කොළහක් තියෙනවන්නේ.ඇභාගිතුන් වහස දේශනා කොට වදාලේ. කෝනු හාසෝ කිමා නන්දෝ නික්්චං පද්ගලිතේ සති. කෝනු හාසෝ කදමි හාසෝ කියල කියන්නේ කොහොමද හිනාවෙන්නේ. කෝන්ු හාසෝ කිමානන්දූ මොන සතුටක්ද මිනිසු කොහොමද හිනාවෙන්නේ මිනිස කොහොමද සතුටවෙන්නේ නිච්චන් නිතර පද්ජලිතේ සති ගිනිියවර අරගෙන පිච්චෙනවා මේ මනුස්වලෝක සත්‍යයා. ගිනි කීයකින් පිච්චනවා අපි මේ ඉන්නකොටත් මේ ඉන්නකොටත් ගිනිය කොළහකින් දැවෙනවා. වරින්වර වරිින්වර ඒ කොළොස් ගින්නේ එක එක අංග බලවත් වෙනවා. ඒ බලවත් වෙනකොට ඒ පැත්තට තියෙන දුක කණගාටුව වේදනාව අපිට වැඩි වෙනවා. මොනෝදේ කොළොස් ගින්න ජාති, ජරා, ව්‍යාදි, මරන්න මෙ අදි වශයෙන්. කරනාව පැහැදිලි කරන්න පුළුවන්. එරි මෙතන සඳහන්කරනවා එවන් එකලොස් ගින්නකින් පිලිස්සීම ීමක් අවදාවත් නිවන තුළ නිවන තුළ නෑ. එතකට සඳහන් කරනවා කයං විරාගං අමතන් පනීතන් කියනවේ පද හතර විශේෂයෙන් සඳහන් කරනවා මෙ නිවන කියල කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැතිවුනහම ලැබෙන දෙයක්. කයං, විරාගං, අමතං පනීතන්. මෙ ඔක්කොම පද නිවන සම්බන්ධව කතා කරන වචරය. එදට කොහොමද ඒ නිවන හම්බ වෙන්නේ සඳහංකරනවා සම්පූර්ණයෙන් කෙලෙස් නැතිව නහම තමයි ඒ උතුම් නිවන අපිට ලැබෙන්නේ. කෙලෙස් අල්ප මාත්‍රය වූ අල්ව මාත්‍රයක් හෝ තියෙනතා කාලයක් ඒ නිවනට ගමන් කරන්න අපිට පුළුවංකමක් නෑ දෙ සමහර වෙලාවට යම් යම් උපකරණ ක්‍රියාත්මක කරනකොට සමල්ලාට වෙනත් බලගන්නවන ඇංජිමක්වාගේ දෙයක් බලගන්වන කොට අපිගෙම වතුර ටිකක් ගිහිල්ල කියලා. ඉතාාව පුංචි වතුර බින්දුවක් දෙකක් තිබුණත් ඒ පනගැන්නෙන්නේ නෑ.ඒ සැල්ලම ඉවත් කරන්නටුවනෑ. ඉවත් කරලා ඉන්දන පමණක්ම බවට පත් කරල තමයි ඒ වක්‍රියක්ම කරන්න පුළුුවන්වෙෙන්නේ. අන්න ඒවාගේ මෙ කෙලෙස් කියන්න ධර්මතාවේ අල්ප මාත්‍රයක් අපේ චිත්ත සන්තාන තුළ තියෙන වනං. එය තියෙනතා කල් මේ උතුම් නිවන කියනතැනට අපිට යන්ඩ යන්ඩ බෑ. එතට ඒක කොයි තරං සංකීර්ණද කියන කාරණාව ඔබට මේකින් මනාව ප්‍ර්‍යක්ෂ වෙන්දුවනේ. නිවන කොයි තරං සංකීර්ණ ක්‍රියාවලියක්ද. එතර අපේ කෙලෙස් නැතිවෙන්නේ නිවන්දැක්කට පස්සෙද පිෙනත නිවන් දැක්කට පස්සේ නෙමෙ කෙලෙස් නැතිවෙන්නේ නිවන්න නිවන ප්‍රත්‍යක්ෂ කරගණ්ඩ කලින් අප මේ කෙලෙස්වලින් අයින්වැඩුවනෑ. සෝවාන් වනාට පස්සේ නෙමෙයිනේ සංයෝජන වලින් අයින් වෙන්නේ. සෝවාන් වහන්සේ සෝවාන් වීම සඳහා නැතිකරපු සංයෝජනතුනක් තියෙනවාන. අපිුක කලිනුත් සාකච්ඡා කලා. මොවද සෝවාන් වහන්සේ නැති කරගන්න සංයෝජන සක්කායිදිට්ටි විතිකිිච්චා සීලබ්බත පරාමාස. මේ තුන නැතිවෙඩ ඕනෑ සෝවාංවෙඩ නම් ඉතින් සෝවාන් වනාට පස්සෙද මේ තුන නැතිවෙන්නේ එනදිනෙන් අපිත් ඔය තුන ක්‍රියාත්මකයින්නේ එන අපිත් සෝවාන්වෙඩිපයි වා උනහම මෙයා මේ ටික නැතිකර ගනී කියලා. එහෙම එකක් නෑ සක්කායේ දිට්ටි විතිකිච්චා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ නැතිවෙලා ගියාට පස්සේ තමයි සෝවාන් කියන ධර්මතාවය අපිට ලැබෙන. සකදාගාමිවෙන්ඩෙ සකදා ගාමි වීම සඳහා නැති කළේුතු සංයෝජනයන් නැති කරලා වාසේකර කර ඉන්නකොට ඔන්න සකදා ගාමි බව අපිට ලැබෙනවා අනාගාමි බවත් එහෙමයි රහත් බවත් එහෙමයි. රහතන් වහන්සේ නමක් විසින් ෂය කළේුතු කෙල් කලේස ධර්මයක්න් මනොවද ආංග ලේස ධර්රමයක්න් ක්ෂය කරලා නිකෙලෙස් උතුමෙක් වගේ රහතන් වහන්සේ නමක් වගේ තමන් ක්‍රියාත්මක වෙමින් ඉන්න අතරතුර ඒ අර්හත්වේ තමන්ට ලැබෙනවා. එහෙම මඟඵල ලැබෙනවා මිසක් මඟපල ලැබනට පස්සේ පෞ්කරන එක නවත්තනවා කියල කතාවත් නැ පෞ්කරන එක නවත්තලා පවු රැස්කරන එක නවත්තලා ඉන්න අතරේ මඟ පල ලැබෙනවා මිසක් පව්කර කර ඉන්න අතරේ මඟපල ලැබෙනවා නෙමෙහි. නිසයි මෙතන සඳහන් කළේ කයන් විරාගං අමතන් පනීතන් කියන මේ පද හතර මෙ නිවන කියල කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැතිවුනහම ලැබෙන දෙයක් කියන කාරණාව. එළඟට සඳහන් කරා කෙලෙස් සම්පූර්ණයෙන් අතෑරී හම ලැබෙන දෙයක් තමයි නිවන කියල කියන්නේ. කෙලෙස් වල ඇලෙන්නේ නැති එනතන්ඒ කෙලෙස් බන්ධනවලින් බැඳෙන්න්නේ නැති කාලෙට ලැබෙන දෙයක් විරාගය කියන්නේ කෙලෙස් වලින් බැඳීමක් නැති කාලෙට ලැබෙනදේකට කියනවා විරාගය කියලා. එ එතකොට නිවන කියන ධර්මතාවය අපිට බොහොම පහසුවන් ශක්ෂාත් කර හැකිදී ය මේ කාරණාවද අපිට පේෙන් නද තියෙන සංකීර්ණ බව. මේ අනාධිමත් කාලයක් සංසාරි ඔබ මම කොච්චර කල්ල විදගෙන එනොව ඇදද. අපි මේලෝකේ ඉපදිච්ච වාරවල සීමාවක් නෑ. එ සීමාව පෙන්නන්ට ලොවතුරා බුදුරජාණන් වහන්සේවත් ඉදිරිපත්වෙන්නේෙ නෑ. ඒඇන්නේ මගේ සසර පටන්ගත්ත තැන බුදුරජාණන් වහන්සේ දන්නේ නෑ කියන එකද නැ දන්නෙ නෑ නෙමේ භාගිතන් වහන්සේ මේ හෑම පුද්ගලයෙකුක්ම මෙ සංසාරයට වැටිච්ච තැන දන්නවා. නමුත් ඒක ඔබට මට කියල දුන්නට අපිට වැඩක් නෑනෙ පින්නදන තේරෙන්න්නේන තැන් මේ කාලෙ අපි ගණන් කරන ලොකුම ඉලක්කමට කියන අසංකය කියලා නමුත් ඉතින් අසංකෙ තේරෙනවාද අපිට අබ්බුද නිරබ්බු ද නහුත නින් අහුත මේ ආදිි වශයෙන් නොයෙක් නොයෙක් ප්‍රමාණ ගණන් පහුකර කර පහුකරකර තමයි අසංකගාවට යන්නේ මේ අබ්බුද නිරබ්බුද නහුත නින් නහුත මේවාම කොවත්ම තේරෙන් නැති අපිට අසංක්‍ය ගැන තේරුම් කරන්න ගොලුවන්ද ආං එහෙම කල්පනා කරලා බලහම ඔබ මම මේ සසරට වැටුන තැනෑ අනාගත ජීවිත අසංකය ගනන් නෙමෙයි නැත මේ සංසාරය ඔබ මම ගවන කාලේ අනාගත අතීත ජීවිත අසංක්‍ය ගැන ෙව්වා නෙමේ වඩා සංක දෙක තුන නිමක් නැති තරන් ප්‍රමාණයක් සංසාරීපදිලා අප අසී මාන්තිික දුක්විඳවිඳ දුක් විඳ ඳ මේ සංසාර ගමනියාව නමුත් ඒ සංසාර ගමනට බුදුවරු මුණ ගැහුණේ නැදද නමුත්කෝ අපි නිවන් දැක්කා නිවන් දැක්කෙ නැත්තේ මෙන්න මේ කෙලෙස් වලට නැවතීමේ තිත තියාගඩ බැරි වෙච්චහිද. න්න ඒකයි සඳහන් කරන්නේ මේ අති දීර්ගතර ගෝර කටුක සංසාරසාගරයේ මෙඋතුම් නිර්වාණ ධර්මේ ශාක්ෂාත් කරගණ්ඩ දිවාරෑ වෙහෙසිය යුතුයි කැපවිය යුතුයි. එතකොට තමයි තේරෙන්නේ අපි ඉන්න මට්ටමෙන් අපිට නිවන පිළිබඳවතින්නේ සිහිනයක්ම පමණයි කියලා මේ මට්ටමෙන් ඉදර කවදාවත් අපිට නිවං සම්පූර්ණ කරන්නවරුව යනවා. ඇැව මේ ලෝක ඉපදිච්ච ඔබ ම අපි හැම දෙනාම කවදා හරිම දවසක මෙ නිවනට ගිහිල්ල සංසාර එතනින් ඉවර කරනවා. කවද හරි දවසක අපි නිවන්දකින් ඕෝනේ. එන කවද හරි දවසක නිවනට යන විදිහ ඒ මග ඔබට මට හැදෙනවා. නමුත් දැන් අපි මෙමකක්ද කරන්නේ. එ කවද හරි හැදෙනවා කියල කිය හම ඒ කාල පරාසේතුල ම මොන කාලයක් සතරාපායවපදේ. සී මාන්තික දුක්කොලට මූුණ පාණ්ඩ සිද්ධවෙයිද. අංඒක හින්දා. මෙ මගේ වාසනාව කවදහරි මංගාවට එනකං බලාගනී නැතුව. වහවහා මම ක්‍රියාත්මක වෙලා ඒ වාසනාව මගේ ජීවිතයට අරගන්නේ එක තමයි මා කළ යුත්ත. කවදහරි අම්බෙනකං හිටිය හම මෙසසර තව තවදික්ගෙනවනේ. නො එක්කෙලෙස් නිසා. එන මාවිසින් ඒ උතුම් නිවනෑ. ස්වාගෙන ආයුතුී කියන එක විශේෂයෙන් අපි අවබෝධ කර ගතීතු දෙයක්. අංගේ නිසා ඉලඟට සඳහන් කළා නිවන ලැබනට පස්සේ. නැතිවීමක් මියයාමක් ඒතුළ කවදාවත්ම වෙන්නෙ නෑ. නිවනේ නැතිවීමක් නෑ නිවනේ මියයෑමක් නෑ. ආංගේ නිසා ප්‍රනීතයි කියල කියන්න පුළුහන් කෙල සඳහන් කරනවා. නිවන කියල කියන්නේ යද්ජගා සක්‍ය මුණී සමාහිතව. මකද මේ යද්ජගා සක්‍ය මුණී සමහිතවෝ කියල කියන්නේ. සොකීය ඥාන ශක්තියෙන් යමක් හාත්පසින් අවබෝධ කරගෙන දැනගන්නවනන් කවුද අං එහෙම කළේ එතමයි ලොවතුරාබුදුරජාණන් වහස. ද මේ සඳහංකලි සොකීය ඥාන ශක්තියෙන් යමෙක් හාත් පසින් අවබෝධ කරගෙන දැනගත්තා නං කෞුද එහෙම දැනගත්තේ ලොවතුරාභාගිතුන් වහන්සේ මේ නිවන හොයපු කෙනෙක් වෙන ඉන්නවද මේ නිවන දැකපු කෙනෙක් වෙන ඉන්නවද එන කවද නිවන් හෙව්ව එන කවද නිවන් දැක්කේ ඉස්සරලාම ලොතුරාබදුපියාණන් වහන්සේ පෙරත් බුදුරු හිටියා ඒ බුදුරජාණන් වහන්සේලත් මේ නිවන හෙව්වා මෙන් නිවන දැක්කා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ දහම කාලේ වැලි තලාවෙන් වැහිලයනවා නැවත කල්ප කාලාන්තරයකින් ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙනවා කියල කියන්නේ උන්වහන්සේ නිවන හොයෙනවා බුද්ධත් ඔය හොයෙන කියල කියන්නේ නිවීම සොයනවා. අංහෙම නිවන සොයාගත්තට පස්සී එන් නිවන එක දිගට එක දිගට පවතිනවා. හැබැයි නිවන හොයාගන්ඩ තව කෙනෙකුට පුළුහන්ඳ උපකාර කරඩ බුදුරජාණන් වහන්සටි උපකාර කරන්න වෙන කෙනෙක් නෑ. ඉගන බුදුුවෙන හැටි කියල දෙන්න මේ ලෝකෙ වෙන කාටවත් බෑ. කාටවත් බෑ කියල කියන්නේ පිනති බුදුවෙන හැටි කියල දෙන්න බෑ බුදුුවන්නේ කොහොමද කියලා හොයා ගන්න මයිතියෙන් ඒකනි බුද්ධත්වය මේ තරන් දුර්ලබ බුදුවෙන හැටි කියලා දෙන්න බෑ කාටවත් බුද්ධත්වය කියල කියන්නේ මනුෂ්‍යත්වයේ අග්‍ර පලයනි මිනිසකුට යා හැකි උපරිම දුර දෙවියකුට බ්‍රහ්මයකුට යාහැකි උපරිම ප්‍රමාණේතමයි සම්මා සම්බුද්ධත්වය කියෙන කියන්නේ. මේ කාලෙ හිතන්නක මිනිස්සු අතර තනතුරුවලට පොර කන තරම් මිනිස්සු. ගමේ තියන මරණාධාර සමිතියේ ග්‍රාම සංවර්ධන සමිතය ඉඳලා බොහෝ දෙන මේ තනතුරුවලට හරි කැමතියින්නේ. එ තනතුර සහිතව නම කීනවටත් ගොඩක් කැමතියින්නේ. එම කියව නැත්තං. හැරි අමනාප යක මැදී එන්නෙත් නෑ. එද ඒවාගේ සිදුවම් ගණනාව ක අපි දකිනවා. එතකොට මනුෂ්‍යත්තයේ අග්‍රපලයවෙච්ච ලෝතුරා බුද්ධත්වය ලබන්නේ කොහොමද කියන කාරණාව මම දන්නව නං තවත් කෙනෙක් එතින් ටෙනකං බලාගෙන ඉන්නවද. මන් දන්නවන ඉක්මට මටයක ලබාගන්න කෙනෙ කරන්නේ. ඒ වගේ ලෝතුරා බුදුවෙනවා කියන එක කවුරුවත් දන්න නෑක කොහොමද බුදුවෙන්නේ කියලා. මං කියන්න හැදේ දෙවියෝ බ්‍රහ්මයෝ මාරයෝවත් දන්නවනම් බුදුවෙන හැටී මහ බෝසතාණන් වහන්සේට හරි ඇවිල්ල කියන්නඩෙපැයි. ඔහොම දුක්කිඳලා බුදුුවෙන්න්න බෑම මෙන්න මේකයි බුදුුවෙන ක්‍රමය කියලා. මුළු විශ්ව දහතුවට පායන අඩගතම තාරකාවනං, ෂ ධාතුව මස් සුවඳවත් කරන අඩර්තම වූ පුෂ්පය නං ලොවතුරා බුද්ධත්වයේ එක තමන් තනියම ලබා ගන්නවා තවකිනකුට කියල දෙන්න බුදුුවන හැටි කවදාවත් ද නිකං හිතන්න්න කෙනෙක් විභාගයක් ලියනවා ඒ විවාාගේට මෙන්න මේ විදිහට ප්‍රශ්නෝට උත්තර ලිවොත් එක ඉක්මට සමත් එන්ඩ පුළුවන් නමුත් ඒ ළමේ අනිකයිට කියල දෙන්න කැමතිද යාට සමත්තෙන්ට බැරුවන්ට පුොලුවහන් අන්න ඒවාගේ තමයි මේ උතුම් බුද්ධත්වය කියන එක ලබන හැටි දන්නවා නම් කවුරුවත් තව කෙනෙකුට එක කියල දිදින්න නෑ තමම් බුදුවෙනවා. ඒකන බුද්ධත්වය කියන එක කාටවත් කියල දෙන්න බෑ බුදුුවෙන හැටි දොෝතුරා බුදුුවෙන හැටි තනියම හොයා ගැන්ඩන නැතන් අපේ බෝසතානන් වහසේ දුෂ්කරක්‍රා කරන කාලේ ඒ රහතන් වහසල හිටියේ නැද්ද. මිනිස් අතර හිටිය නෑ සුද්ධවාසය ඕන තන රහතන් වහසල හිටියා නමුත් ඒ රහතන් වහසල බුදුුවන බව දන්නවනම් උුන් වහසල බුදුේෙනවා මික් අපිට කියල දෙන්නේ අපිට කියල දෙන්නේ නෑ අංකයි සඳහන් කළේ ලොවතුරා බුදු බව ලබන හැටි දන්නෑ කවරුවත් තනියම හොයන්ඩෝන. තනියම හොයලා අහ බල ඒ ලොවතුරා බුද්ධත්වය තමන් ශාෂ්්‍යාත් කරන්නෝනෑ. ඒ කාරණාව මෙතන විශේෂයෙන් සඳහන් කරනවා. අපේ භාගිතන් වහන්සේ ඒ උතුම් නිවන තනියමම හොයා ගත්තා. ලොතුරා බුද්ධරාජ්‍ය තනියම මත්පත් කර ගත්තා. අන් එනිසා ශොකීය ඥානශක්තියෙන් යමක් හාත්පසින් අවබෝධ කරගෙන දැනගත්තා නං කවුද එහෙම කළේ ඒ තමයි සාක්‍ය මුනින්දරයන් වහන්සේ කයන් විරාගන් අමතන් පනීතන් යදජ්්‍යගා සක්්‍ය මුණී සමාහිත ඉදුරම කදමිකැන කයන් විරාගන් අමතන් පනීතන් මේ අමුරත මහා නිවන යම් කෙනෙක් ශාක්ෂාත් කරගත්තන එත් අනියම මයි සෝත්සාහයෙන් මයි එනිවන හොයාගත්තේ කෞුදේ හොයාගත්ත කෙන යදජ්්‍යගා සක්‍ය මනී සමාහිත සාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ මයි මෙනිවන සොයාගත්ත කෙනා එනිසත් සඳහන් කලා අපේ භාග්‍යතුන් වහන්සේට සක්්‍ය මුණ කියල කියන්නේ අන්නේ එක නිසා. මකක්ද සාක්‍යකුලේ පහලවන නිසා සක්්‍ය කියල කියන්නත් පුළහන්. කියලකට කියනවා. මෝනෙයිය දම්ම සමන් විතත්තා මේ මෝනෙය කියල කියන්නේ ප්‍රඥ්ඥාවට නමක්. මනෙය කිය ප්‍රඥාවට නමක්. එෙදරන මෙතර සඳහන් කරනවා. අ්‍රඥාව සහිත ධර්මතාවලෙන් යුක්ත ව නිසාත් මුනි කියල කියනවා. ඉළග සඳහන් කරනවා මොනිවරු ගැන මෙහෙම සඳහන් කරලා තියෙනවා කොයි විදිහටද මුනිවරුන්ගේ ප්‍රබේද කීපයක් තියෙනවා. අපි මුනි කියන වචනේ ප්‍රබේද කීපයක් තියනවා ප්‍රබේද සඳහන් කරනවා අගාරය මුණ ගිහි ගෙදර ඉන්න මාර්ගඵලලාබී මුනිවරු. අගාරී මුණ සෝවාන් වෙලා ගිහි ගෙදර ඉන්නවා. සකදාගාමි වෙලා ගිහි ගෙදර ඉන්නවා. අනාගාමී වෙලා ගිහි ගෙදර ඉන්නවා අන්ගේ මගඵල ලබල ගිහිගෙදර වාසය කරන උතුමූ. උන්වහන්සේලට කියන නමක් තමයි අගාරිය මුුණින්. ඉලගන සඳහන් කරනවා අනගාරිය පැවිදි වූ මුනිවරේ ප්‍රඥාවන්තෙක් කියනක අනගාරිය මුණ. අගාරිය මුණ ගිහිගෙදර ඉන්න ධර්මය අවබෝධ කළ මඟ පලලපුපු අය. අනගාරිය මනි කියර කියන්නේ ගිහිගෙදර නැති ධර්මාවබෝධය ලබල මඟඵල ලබාපු පැවිදි වෙලා ඉන්න අය. ස සේක මනි කියල කියන්නේ කාටදේතකොට. සඳහන් කරනවා සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග පලවල හික්මෙමිින් පවතිනවා කියන එක. මාර්ගපලවල හික්මෙනවා කියන කාරණාව. හික්මිලා අවසාන වූ අයට කියන්නේ අසේකමුණ හික්මිලා ඉවරයි. ඒන්නේ මාර්ගපලය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි කියනෙ එකයි. එකන්නේ සෝවාන් වෙලා. සකදාගාමී වෙලා අනාගාමී වෙලා කියනෙ එක අසේකමුුණ. ට අපි මුලින්ම සඳහන් කලාා අගාරිය මුුණ ගිහිගෙදර ඉන්න මාර්ගඵල ලාබී මුනිවරු කියල එතනත් අගාරිය මුනිත් හඳුන්නනොවා. නැවත වතාවක් සඳහන් කරනවා මේ අසේක මුුණ කියල කියන්නේ හික්මුුණාවූ උතුමන් වහන්සේලා. එතන හික් මුණාවූ උතුමන් වහන්සේල කියල කියන වෙන කාටවත් නෙමෙයි මහ රහතන් වහන්සේලාටයි. කීලගට සඳහන් කරනවා පච්චේක මුුණ පච්චේක මුුණ කියල කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේටයි මුනි මුණ කියල කියන්නේ කාට දෙතකොට මුනිමුුණ කියල කියන්නේ අතිශයින්ම බලවත් ප්‍රඥාවන්තයණන් වහන්සේ එකැන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේට තමයි මෙතැන මුුණනි මුුණ කියල හඳුන්න ලා තියෙන්නේ. අපේ භාගිතුන් වහන්සේ මයි. මෝනෙයිය වත පුරණ උත්තමයන්ගෙන් අගගස්ථානය ලැබූ නාලක මහරහතන් වහන්සේ මෙන්න මේ මෝනෙය වත නිසා මුනිවත කියලත් වචනයක් කියල තියෙනවා. මෝනෙය වත ඒක පිනැතිනිවේ වෙනම විස්තර කළ යුතු දුතන්ගය. එක වත මෝනෙය වත අරි ගැඹුරින් සම්පූර්ණ කළ යුතු දෙය ඉදි ඒ වෙනම සාකච්ඡා කරන්න ඕනේ ඉති ඒ මෝනෙය වත යම් කෙනෙක් සම්පූර්ණ කරනව නං අ එවා උතුමන් වහන්සේලට කියනවා මේ මෝනෙය වත සම්පූර්ණ කර පුත්තමයන් වහන්සේලා උන්වහන්සලටත් විශේෂයෙන් මුුණ වත සමාදං වනා කියල කියල තියෙනවා. ඔ භාගිතුන් වහන්සේ මුණ ගැහුණත් එක පාරයි මුණගැහෙෙන්. ඇයි මුණගහෙන් එන්නේ. එක ස්ථානක වැඩහිටියොත් අය කවදාවත් එතෙන්ට එන්නේෙ නෑ. එක එත් තරම් දෂ්කරවුරුතය මොනෙයිවත. එමක් ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා. රතන සූත්‍ර දේශනාව ඇසුරින් නිවන පැහැදිලි කරමින් දේශනා කරන හතරවෙනි ගාතාරතනී අදට නියමිට කොටස මේ විදිීට නිමා කරන්න බලාපපුරොත්වෙනවා. අටකතාව සහ ටීකාවි සඳහන් තොර තුරුත් එෙක්ක ටිකක් සංකීර්ණ සහ ගැඹුරු ධර්මකාරණාවක් තමයි නිවන පිළිබඳව සාකච්ඡා කරන මෙතැන අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් මේ ධර්මකාරණාව වරක් දෙවරක් නැවත නැවත ශ්‍රවණය කරනකොට අපිටේගේ. ගැඹුරු බවින් මිදිල මනාව අවබෝධ කරගණ්ඩ පුළහන්, ධර්මකාරණාවක් බෞට පත් කරගණඩ පුළුවන් වරක් දෙවරක් ශ්‍රවනය කර්ඩ නැතුකරට තමයි එකපිට තේරෙන්ට පටන් ගන්න.